වශයෙන්ම මේ විශ්වාස භංග යෝජනාව ආණ්ඩුව ඔලුගෙඩි සෙල්ලම් වලින් ජයග්‍රහණය කරා වෙන්න පුළුවන්. නමුත් මේ හරහා අපි බලාපොරොත්තු වෙච්ච කරනා ගණනාවක් දැන් මතු වෙලා තියෙනවා. පළවෙනි එක තමයි උදේ ගම්මන්පිල මහත්මයා දැන් එතුමාගේ විශ්වාස භංගයෙන් බේරෙන්න බැසිල් රාජපක්ෂ මහත්තයාගේ කූඩුවට යන්න වුණා. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පීඩෙන් තමයි උදේ ගම්මන්පිලට මේ විශ්වාස භංගයෙන් බේරෙන්න සිද්ධ වුණේ. ඒකම අර කලින් සඳහන් කරපු ආකාරයට දැන් ආණ්ඩුවට විරුද්ධව ගෙනාවනම් ආණ්ඩුව බේර ගන්න කියලා ඔක්කොමල එකතු වෙනවා. අර මතුවෙච්ච පෞගියේ මාසේ කහමාරක කාලය තුළ මතුවෙච්ච දේශපාලන කාරණා මතුවෙන්නේ නැහැ. දැන් ජනතාව ඉදිරියේ ඇවිල්ලා කරපු රංගපෑම් ටික එයාගේ නිර්වත එළියට දැමීමට අමතරව අද විමල් වීරවංශ මහත්මයා මේ රටෙන් දැන් ජාතිවාදය තුරන් වෙලා ගිහිල්ලා තියෙන මොහොතක මේ රටේ මේගොල්ලන්ගේ නිර්වත මේ එලි කරලා තියෙන මොහොතක කැලණියේ නයි නටවලා බොරු කියලා මුසාවෙන් මුලාවෙන් මෝහණය කරලා මිත්‍යාව පස්සේ ගෙනහිල්ලා අද ජනතාව ජාතිවාදය ප්‍රතික්ෂේප කරන මොහොතකට විශේෂයෙන්ම ඒ වෙලාවෙත් දැන් විමල් වීරවංශ මහත්තයා එතුමාගේ විවාදෙදී ජාතිවාදය අවසන් උත්සාහ කරා. සමගි ජන බලවේගය කියලා කියන්නේ ජාතික ගීයේ තියෙන එකමවකගේ දරු කැල කියන එක මතක් කරගන්න ඕන. මොකද හේතුව සමගි ජන බලවේගයට ගියට සිංහල දෙමළ මුස්ලිම් කියන සියලු බලවේග අයිති කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා අපි විමල් වීරවංශ මහත්මයාගේ ඒ ප්‍රකාශය හෙළා දකින්න පමණක් නෙමෙයි අපි රිෂාඩ් බදුරුදීන් මහත්මයාගේ පක්ෂයේ ඉන්න ද්‍රෝහින් තුන්දෙනාට කියන්න කැමති මේ ද්‍රෝහින් තුන්දෙනා තමයි අද 152 ලැබුණේ තුන්දෙනාගේ ඡන්දින්ද අද රිෂාඩ් බදුරුදීන්ට කුඩු වෙන්න ආණ්ඩුවෙන් ගහද්දී විමල් වීරවංශලා රිෂාඩ් බදුරුදීන්ගේ යට ඇඳුමත් ගලවද්දී මේ තමන්ගේ නායකයාට එහෙම කරද්දී මේ ඇමතිගම් වලට බලාගෙන ඇමතිගම් වල කටසූපු කරන සහ නොයෙක් වරදාන වරප්‍රසාද වලට මුවා වෙච්ච මේ ද්‍රෝහින් තුන්දෙනාගේ නිර්වතත් මේ රටේ ජන සමාජයට අද එළියට ආවා කියන එක අපි පැහැදිලිවම කියන්න ඕන. ඒ එකම තව කාරණයක් අපි පැහැදිලිවම කියන්න ඕන. මොකද හේතුව දැන් ආණ්ඩුව හිතන් ඉන්නවා මේ විශ්වාස භංගයේ මේ 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 ජයග්‍රහණය කරපු පමණින් ජනමතය තියයි කියලා. අපි පැහැදිලිව කියන්න ඕන මේ 150 ඒගොල්ලන්ට හම්බුනේ මීට අවුරුදු 1.5කට කලින්. ඒ වෙලාවේ ඒගොල්ලෝ ෆේල් වෙලා හිටියේ නැහැ. මේ ගෙවිච්ච අවුරුදු 1.5 තුල තමයි මේගොල්ලෝ ෆේල් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය 152 හෙට ඡන්දයක් තියන්න ජනමතය කොහෙද කියන එක බලා ගන්න පුළුවන්. අවසානයේදී ජනතාවට සිද්ධ වුණේ මොකද්ද? තෙල්මිලා ඩූඩෙත් නැහැ. මහින්ද මාත්‍යර ඇමතිකම නැති වුණා. ගම්මන්පිල්ල අයිමුණෙත් නැහැ. බැසිල් රාජපක්ෂ ඉක්මනින් ඇවිල්ලා මුදල් ඇමතිකමේ දිවුරුම් දුන්නා. හැබැයි ජනතාවගේ බේකර් නිෂ්පාදන ටික මිලහිල ගිය gadu නැහැ. බස් ගාස්තු වැඩි වෙච්ච gadu නැහැ. ත්‍රිවිල් ගාස්තු වැඩි වෙච්ච gadu නැහැ. බඩු මිල වැඩි වෙච්ච gadu නැහැ. ඒ වගේම ජීවන වියදම වැඩි වෙච්ච gadu නැහැ. ඒ නිසා ඔබතුමන්ලා ඔලු ගෙඩි වලින් විශ්වාස භංගයේ ජයග්‍රහණය කරාට ජනතාවගේ වෛරය පරාජය කරන තමුන්නාසලට හැකියාවක් ලැබුණා. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.